අරුණ පුවත්පත කියන ප්‍රධාන පක්ෂයක් ප්‍රචාරක වැඩවලදී නීති හොඳටම කඩනමයි කියලා. දේශපාලන පක්ෂවල නම් සහ ලකුණු මුද්‍රණය කරන ලද ටී-ෂර්ට් ඇඳගෙන මැතිවරණ ප්‍රචාරක කටයුතුවල නිරත වීම මැතිවරණ කොමිෂන් සභාව තහනම් කර ඇතත් මෙරට ප්‍රධාන දේශපාලන පක්ෂයක නියෝජිතයන් එම නීති උල්ලංඝනය කරමින් මැතිවරණ ප්‍රචාරක කටයුතුවල නිරත වන බවට තොරතුරු වාර්තා වෙනවා. මෙම පක්ෂයේ සමාජිකයන් 20ත් 50ත් අතර පිරිසක් සති පොළවල් වෙළඳ සැල් හා නිවාසවලට ගොස් අත්පත්‍රිකා වාහන ස්ටිකර් ආදිය බෙදමින් මැතිවරණ ප්‍රචාරක කටයුතුවල නිරත වී සිටිනවා. ඇතැම් ස්ථානවල පොලිස් නිලධාරීන් රැඳී සිටියද මෙම නීති විරෝධී මැතිවරණ ප්‍රචාරක කටයුතුවල විරුද්ධව කටයුතු නොකරන ලද බව තමයි වාර්තාවන්නේ. ඉතින් යම් දේශපාලන පක්ෂයක නම සහ ලකුණු යෙදූ ටී-ෂර්ට් ජංගම ප්‍රචාරක ප්‍රදර්ශන යටතට ගැනීම බවත් වාහනවල අලවා තිබෙන සියලු ස්ටිකර් ඉවත් කරන ලෙස දිවිනේ සියලු පොලිස් ස්ථානවලට දැනුම් දී තිබෙන බවත් මැතිවරණ කොමිෂන් සභාව කියනවා. සෑම පොලිස් ස්ථානයකටම මැතිවරණ කොමිෂන් සභාව විසින් කම්කරුවන් ලබා දී තිබෙන නිසා එම ස්ටිකර් ඉවත් කිරීමේ හැකියාව පවතින බව තමයි කොමිසම සඳහන් කරන්නේ. කොහොම වුණත් මෙම දේශපාලන පක්ෂයේ නියෝජිතයන් ත්‍රිරෝද රථ සහ වාහනවල ස්ටිකර් ලැබීමද සිදු කරනවා. මෙවැනි මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ කටයුතු සිදු කරන්නේ නම් ඒ පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාවට සහ පොලිසියට පැමිණි කිරීමේ හැකියාව පවතින බව තමයි කොමිසම සඳහන් කර සිටින්නේ. ඉතින් දැන් බලන්න ජනාධිපතිවරණේ පැමිණිලි වැඩිම රාජ්‍ය දේපළ අවභාවිතය ගැනයි කියලත් අරුණ පුවත්පත් අද වාර්තා කරනවා. ඉතින් ජනාධිපතිවරණ ඡන්ද විමසීමට අදාළව මැතිවරණ නීති උල්ලංඝනය කිරීමවලට අදාළව පැමිණිලි රැසක් ලැබී ඇත්තේ රාජ්‍ය දේපළ අයිතාලිස පරිහරණය සම්බන්ධයෙන් බව මැතිවරණ කොමිෂන් සභාව සහ මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායමේ නියෝජිතයන් සඳහන් කරනවා. රාජ්‍ය දේපළ ආයතන පරිහරණය කටවුට් බැනර් ප්‍රදර්ශනයේ නීති විරෝධී පෙළපාලි අත්පත්‍රිකා බෙදා හැරීම සඳහා විශාල කණ්ඩායම් ගමන් කිරීම දේශපාලන හේතු මත රැකියා ලබා දීම සහ සේවයෙන් ඉවත් කිරීම ආදී වශයෙන් පැමිණිලි මැතිවරණ කොමිෂන් සභාවට ලැබිලා තිබෙනවා. මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙමින් පවතින බවයි කියන්නේ. අපි ඉලක්කම් ටිකක් කියන්නම් ඕන නම් ඉක්ුත් ජූලි මාස 31 වෙනිදා සිට මේ දක්වා වූ කාලය තුළදී මැතිවරණ පැමිණිලි 2200කට වැඩි ප්‍රමාණයක් මැතිවරණ කොමිෂන් සභාවට ලැබී තිබෙනවා. ඉන් පැමිණිලි 2100කට වැඩි ප්‍රමාණයක් මැතිවරණ නීති උල්ලංඝනය කිරීමවලට අදාළව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධ පැමිණිලි 11කුත් ලැබිලා තියෙනවා. ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යන ආයතනයේ විධායක අධ්‍යක්ෂ මංජුල ගජනායක මහතා සඳහන් කරන්නේ සිය සංවිධානයේ නිරීක්ෂණ අනුව වැඩිපුරම ලැබිලා තිබෙන්නේ රාජ්‍ය දේපළ අවභාවිතයේ සම්බන්ධයෙන් කියලා කියා සිටිනවා. ඉතින් රාජ්‍ය දේපළ තියෙන්නේ විවිධ පක්ෂවලට භාවිතා කරන්නට නොවේ පොදු මහජනතාවගේ සුබ සාධනය වෙනුවෙන් භාවිතා කරන්නට. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.